අයිබෝවන්, මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඥානකාරක බුද්ධියට අධිපති බුදගහයා නිවෘතිවීම සම්බන්ධව. මූලිකවම මෙම ග්‍රහයා නිවෘතිවීම සිදුවෙන්නේ 2018 අප්‍රේල් මාසේ 15 වන දින 2:52. මෙම නිවෘතිවීම තුළින් මූලිකවම බුද්ධියට අධිපති ඥානකාරක ග්‍රහයා නිවෘතිවීම කියලා කියන්නේ සමහර විට ඔබගේ පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන තුළ ඔබ ගන්නා ලබනු තීන්දු තීරණවලට බොහෝ සෙයින් මූලිකවම බලපාන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව මෙම ග්‍රහයාගේ නිවෘතිවීම බලපාන අයුරු අපි මදකට විමසලා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම බුදගහයාගේ නිවෘතිවීම තුළ කරදර දුක් පීඩා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මූලිකවම මේෂ ලග්නෙට. ඒ වගේම තමයි සිතේ සතුට නැති වෙන්න පුළුවන්, රෝගාබාධ තත්ත්වයන් වලින් පීඩාගෙන දෙන්න පුළුවන්, වගේම ධනහානි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ආදායම් තත්ත්වය දුර්වල වෙනවා, වගේම පින්නතේ වැඩ කටයුතු වලට නම් යොමු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. උගුරේ ආබාධයක් පවා ඇතිවීමට වැඩි හැකියාවක් තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම නිවෘතිවීම තුළ ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙන වගේම දරුවන් පිළිබඳව සතුටු විය හැකි අවස්ථාවන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි සුවඳ ද්‍රව්‍ය අලුත් වස්ත්‍ර ලාභ ලැබීමට වාසනාව තිබෙනවා, වගේම ඔබගේ බලය වැඩිවීමටත් හැකියාව තිබෙනවා. හදිස්සි ධනලාභ හිමි වෙනවා, වගේම ඔබගේ ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙන්න පුළුවන් මෙම නිවෘතිවීමත් සමග. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනවා මෙම ග්‍රහමාරුව. මූලිකවම බාධක මැද සාර්ථකත්වයට පැමිණෙනවා, වගේම මුදල් වලින් ඔබට බොහෝ ලාභ ලැබීම් හිමි වෙන්න පුළුවන්, වගේම ගෘහ ජීවිතයේ ඉතාමත්ම වාසනාවන්තයි. ඒ වගේම තමයි දරුවන්ට නම් ලෙඩ දුක් පීඩා කරතර ඇති වෙනවා, වගේම බොරු චෝදනාවන් වලට සමාජය තුළ ලක්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබ නොදැනුවත්කමින් ඔබගේ කරදරකාරී තත්ත්වයන් වැඩි කර ගැනීමට මෙම ග්‍රහමාරුවත් සමග හැකියාව තිබෙනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමග ධනලාභ හිමි වෙනවා, වගේම අලුතින් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබට ඒ සාර්ථක වෙනවා, වගේම ඔබ ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු පැහැදිලිවම සාර්ථක වෙන, වගේම ඔබගේ ශරීර සෞඛ්‍යයත් යහපත් තත්ත්වයට හැරෙන්න පුළුවන්. ඔබගේ ගෘහ ජීවිතය වාසනාවන්ත වෙනවා, වගේම කීර්ති ප්‍රශංසා පවා හිමි වෙන්න පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමග අනුමානයට නැත්නම් අඩමානයට කරන කටයුතු වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි රජයෙන් ගරු සැලකිලි හිමි වෙනවා, වගේම නව තනතුරු ලැබීමට රැකියාවේ දියුණුවක් ඇතිවීමට වාසනාව තිබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය තුළ, ඔබගේ විවාහ ජීවිතය තුළ නම් යම් ගැටලුකාරී තත්ත්වයන් අවස්ථාවන් උදා වීමට හැකියාව තිබෙන නිසා ඒ ගැළ සැලකිලිමත්ව කටයුතු කරන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමග ඔබගේ කටයුතු සාර්ථකත්වයට හා දියුණුවටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අලුත් වැඩ කටයුතු ආරම්භීමට අවස්ථාව ලැබෙනවා, වගේම ඔබගේ නම ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන්. මූලිකවම ඔබගේ කේන්ද්‍ර සටහන ඔබගේ උප්පත්තිය තුළ මෙවැනි ග්‍රහ රටාවක් තිබෙනු නම් එම තත්ත්වයන් ස්ථීර වශයෙන්ම සිදුවීම් වීමක් වෙනවාමයි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මිල මුදල් අතින් ලාභ හිමි වෙනවා, වගේම නවක අලුත් යහපත් මිතුරන්ගේ ඇසුරට ඔබපත් වෙන්න පුළුවන්. මවට නිරෝගී කාලයක් හිමිවන ආකාරයකුත් මෙම ග්‍රහ පිහිටීම තුළින් මෙම ග්‍රහ සිත්තම තුළ පෙනෙන්නට තිබෙනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ ගමනත් සමඟ දුරදිග නොබලා කරන ලබන කටයුතු වලින් යම් යම් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඥාතීන් සමග යම් ප්‍රශ්න තත්ත්වයන් නැතිවීමට හැකියාව තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනවා, වගේම ඔබගේ ජීවිතය තුළ ඔබ ගන්නා ලබනු තීන්දු තීරණ, වගේම දුර ගමන් යාමට බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ පිළිබඳව බොහොම අවධානයකින් යුතුව කටයුතු කරන්න. ඔබගේ පදිංචි ස්ථාන පිළිබඳව යම් වෙනසක් මෙම ග්‍රහමාරුවත් සමග බලාපොරොත්තු වෙන්න පුළුවන්. වෘශ්චික ලග්නය.
වොච්චික ලක්නය උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමඟ ඔබගේ නිලතලවලින් ඔබ උසස් භාවයට පත්තේ. විය වගේම තමයි උසස්සගේ දැනුම ඇසුර පවා ළඟ කර ගැනීමට හැකියාව තිබෙන වගේම යනෙන ගමන් බිමන් සාර්ථක වෙන්න පුළුවන්. ඔබට ධනලාභ ලැබෙනෝ වගේම කරන කියන සෑම කටයුත්තකින්ම දියුණුවෙන් දියුණුවට පත්වීමට වාසනාව තිබෙනවා. අලුත්දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව වගේම ඉතාමත් යහපත්දේ ඉගෙන ගැනීමට වාසනාව තිබෙනවා. ධනුලග්නය. ධනුලග්නයෙන් උපන් ඔබට මෙම ගහගමනත් සමඟ ගමන් බිමන් අධික වෙනෝ වගේම කතාවෙන් ජයග්‍රහණයන් හිමිකර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලියකියවිලි පොත්පත් වැඩ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගේම ස්ථානමය වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ අලුත් ඉගෙනීම් කටයුතු වලට මුලපිරීමට බලාපොරොත්තුවක් තිබුණනම් ඒ සඳහා ඉතාමත්ම යහපත්. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමඟ අගහිඟකම් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි මිල මුදල් සෙවීමට විවිධ ක්‍රම උපයෝගී කරගන්න ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. වගේම ඔබගේ ගෘහ ජීවිතයට එයින් බාධක පැමිණෙන්න පුළුවන්. ඔබ කරගෙන කිරීමට බලාපොරොත්තු වන කටයුතු වලට යම් යම් ප්‍රමාද වීම පවා මෙම ග්‍රහමාරුවත් සමඟ ඇතිවීමට වැඩි ඉඩකඩ පවතින නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුවත් සමඟ ජීවිතේ නව පිටුවක් පෙරලන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අතිශයම ජීවිතයේ දියුණුවක් අපේක්ෂා කළ ගත හැකි කාලයක්. ඔබගේ මිල මුදල් ලාභ හිමි වෙනවා වගේම ගෘහ ජීවිතය වාසනාවන්ත වෙන්න පුළුවන්. ඔබගේ සිතේ සතුට ලැබෙන කාලයක් වගේම ලෙඩ දුක් වලින් ඉතාමත්ම සුවය ලැබෙන කාලයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ ගමනත් සමඟ කතාවෙන් අන්‍යයන් වසඟ කරගත හැකි වෙනවා. ඒ වගේම තමයි ඔබගේ වදන් වලට වෙනත් අය උදව් උපකාර කරයි. විශේෂයෙන්ම ඔබගේ වචනයට වෙනත් අය ගරු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු රැකියා ලාභ ලැබීමට වාසනාව තිබෙනවා. වගේම උසස් දියුණුවක් ලබා ගැනීමට පවා වාසනාව තිබෙනවා. ඔබට අලුත් තනතුරු වලට තෝරාපත් කර ගැනීමට ඔබගේ සිටින ඉහළ නිලධාරීන් පවා පෙළඹෙන ආකාරයක් පෙනෙන්නට තිබෙන නිසා ඔබගේ රැකියා තත්ත්වයට මෙම ග්‍රහ ගමන ඉතාමත්ම සුබයි. මම මේ අද ඔබට ගෙනාවේ සමස්තයක් විදියට මෙම නිවෘත්ති වීම තුළ තිබෙන්නා වූ බුදගහයාගේ නිවෘත්ති වීම තුළ තිබෙන්නා වූ සුභ තත්ත්වයන් සහ අසුභ තත්ත්වයන් ඔබගේ කේන්ද්‍ර සටහන තුළ තිබෙන මෙම තත්ත්වයන් මත ග්‍රහ පිහිටීම් මත මෙම තත්ත්වය තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. තවත් මෙවැනිම වූ ග්‍රහ රටාවකින් හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.